පිසා හට්ටගේ අලුත්ම හඳුන්වාදීම මෙල් යාලුවනේ අදත් බිග් බොස් ආවා අලුත්ම දෙයක් කරගෙන අපි බලමු මොනවද ගෙනාවේ කියලා. මම අද පිසා හට් එකට ගියා බලමු මොනවද. මේ දිනවල රෝපාණියේ යනවා ඇඩ් එකක් යනවා. මිල්ක් මේක බිල් එක තියෙනවා 890ක් වෙනවා. සේවිය තුනක් හම්බෙලා තිබෙන එක. පිසා හට් එකේ අලුත්ම හඳුන්වාදීම මෙල් මේ දිනවල රූපවාහිනිය විතරම ඇඩ් එකක් කරනවා මේක. මටත් ඉදුණා ඉතින් ගෙල්ලා ට්‍රයි කරලා බලන්න අපි රස බලමු කොහොමද කියලා. මම ගත්තේ චීසි කොච්චි. මේක මට මේ කප් එකේ ග්‍රේවි එකක් හම්බුණා. මෙතන ග්‍රේවි එක කප් එක තියෙන්නේ. මේක තියෙනවා කෑලි දෙකක් තියෙනවා. අපි කරලා බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. පොඩ බලමු ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. මේක චිකන් තියෙනවා, චීස් තියෙනවා. මිල්ක් එක කන ගමන් බොන්න මං ගෙනාවා කොත්පලේ ෆුල් ක්‍රීම් ෆ්‍රෙෂ් මිල්ක් එකක්. මේ ග්‍රේවි එක මේක තියෙන්නේ මේ කොච්චි කොච්චි සුවඳ තමයි ඉන්නේ. මේකේ මේ චිකන් නෙවෙයි තියෙන දැල්ලෝ. මම ඉස්සෙල්ලා චිකන් කියලා කිව්වේ කනකොට හැබැයි දැල්ලෝ රස එන්නේ.
චිකන් කැපෙනවා වගේ. දැල් හැපෙනකොට චිකනුත් හැපෙනවා. සොසේජස් තියෙනවා. මේ ග්‍රේවියක කොච්චි රසත් එක්කම අඹුල් රසකුත් එක්ක ග්‍රේවි සුපිරි රසක් එන්නේ. ඒක කියන්න බෑ, කාලම කියන්න ඕන. එතරම් හොඳයි. මේකට දවටනයට මුකුත් කුඩු මිශ්‍රණයක් දාලා නැහැ. මේ සමෝස එක වගේ ටියක් තියෙනවා. හයියට වගේ තියෙන්නේ. ഗ്രേവിക്കണം സൂപ്പി രസത്തിന്. මේක මස්රුම් රසකුත් එනවා. මස්රුම් තියෙනවා. මට වැඩියම දැනෙනවා සොසේජ් රස වැඩියම දැනෙනවා. මට ඉස්සෙල්ලා දැල් වගේ හැපිලා තියෙන්නේ මස්රුම් එක. මං හිතේ දැල්ලු කියලා නෙවෙයි මස්රුම් හැපෙන්නේ. මේකත් එක්ක ෆ්‍රෙෂ් මිල්ක් එක සුපියට වෙනවා. ග්‍රේවි එක හොඳ රසකර තියෙනවා. මේක මෙල්ස් එක සුපියටම තියෙනවා. අර අපි කෑ මීට ඉස්සෙල්ලා ගෑවම මේ පිසාට් එක ගෙනලා ස්මෝල් 900 පීසකට වඩා මෙන්න මේක
සුපිරියට විදිහට රසක් තියෙනවා. වෙනස් වෙනස් රසයක් තියෙනවා. මේක ඔයාලා ට්‍රයි කරනවා නම් මේක ට්‍රයි කරලා බලන්න, මේක හොඳයි. යාරනි මම දිගටම ගෙදර හදපු කෑම දිගටම මම කෑවේ. මට කමෙන්ට් කරලා මට යාළු ගොඩක් අය මට කතා කරලා කියලා තිබුණා කඩින් කෑම කණ්ඩි කියලා. මං ඊට පස්සේ පිසහට් එකට ගිහිල්ලා මම ට්‍රයි කරා. අද මේල්ස් එකක් ගෙනෙල්ලා ඒක අද රසවත් විදිහටම තිබුණා. මේ වගේ කෑම නැවත මං ගෙනෙල්ලා රසවත් රස බර වීඩියෝ වලට ඉදිරිපත් කරනවා. ගොඩක් අය මගේ වීඩියෝ බලලා තියෙනවා, ඒත් මාව සබ්ස්ක්‍රයිබ් කළේ නැහැ. නමුත් ඒ සබ්ස්ක්‍රයිබ් කරන ගමන්ම මාව දිගටම තියාගන්න. මම මේ වගේ රසවත් රසබර වීඩියෝ අරන්ගෙනම එන යාළුව හැමෝම වීඩියෝ බලන ගමන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා ආදරෙන් ඔයාලගෙන්. එන යාළුවනේ මම ගිහින්ලෙන්නම් බිග් බොස් නැවතත් මේ වගේ රසබර වීඩියෝ එකක් අරන් එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මාව කමෙන්ට් කරන්න. එහෙනම් ඔයා සිරුදරාටම සුබ සුබ දසක් චෙරියෝ බයි.